විරාමෙන් අනතුරු අපි යලිත් නඳුන්සවන සමග සඳරන්නේ අපි අද කතා කරමින් ඉන්නේ දීපානි සිල්වා මහත්මියත් එක්ක ප්‍රවීණ රංගනීත් එක්ක තමයි කතා කරමින් ඉන්නේ. අපි වේදිකාව ගැන බොහෝ තොරතුරු කතා කරා. වේදිකාවෙන් එහාට යමු දැන්. ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ මුලින්ම කොහොමද? ඒක මට මතකයි මුලින්ම සම්බන්ධ වෙන්නේ පරක්‍රම නිරයල්ල කර ඇබැද්දේ කියලා කෙටි නාට්‍යයක්. ඒක තමයි මම හිතන්නේ රූපවාහිනියේ එළියට ගිහිලා කරපු ප්‍රථම නාට්‍ය. ඒකේ රඟපෑව ජයරත් මනුරත්න, චන්ද්‍ර කරුවාච, සුනිල් හිට්ටියාරච්චි, මම ඇතුළු නාලන් මෙන්ඩිසිගේ සහ අධ්‍යක්ෂණය කරේ. ඒක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය හැටියට කියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මම ළමා නාට්‍ය ගණනාවක රඟපෑවා. ශ්‍රීමති එළියනගේගේ ගොඩාක් නාට්‍යවල රඟපෑවා. ඇත්තටම මම මේ ප්‍රාසංගික ටෙලි නාට්‍යය කියලා රඟපෑවෙ මුලින්ම තාරාදේවි, ලූෂන් බුලස්සිංහල මහත්මයාගේ. මම හිතන්නේ ඒක ඉතාම ජනප්‍රිය වුණා ගොළු චරිතයක් රඟපෑවේ. මට ඒක මොකෝ ලූෂන් බුලස්සිංහල මේ මාව ඒ නාට්‍යයට තෝරගත්තේ අබුද්දසකෝලම නාට්‍ය බල්ල. හරි මාසය අබුද්දසකෝලම නාට්‍යයට. අබුද්දසකෝලම නාට්‍ය හැම රංග ශිල්පියෙක්ම දායක කරගත්තා තාරාදේවි නාට්‍යයට. මට එතනදී හොඳ චරිතයක් ලැබුණා, ගොළු චරිතයක්, විශාල අභියෝගයක්. ජීවිතේ ගොළු චරිතයක් රඟපානවා කියන එක මේ අමාරුයි, ලොකු අවබෝධයක් නැති කාලේ. නමුත් මම ඒක කරා, මට කරන්න පුළුවන් උපරිමෙන් ලූෂන් බුලස්සිංහල මහත්මයාගේ උදව්වත් මත. ඒක විශාල වශයෙන් ජනප්‍රිය වුණා, අති විශාල වශයෙන් ජනප්‍රිය වුණා. අනුජ රඟපෑවා, මේ ජැක්සන් ඇන්තනි, සතිෂ් චන්ද්‍රසිංහ, බුද්ධි වික්‍රම, දැවන්ත චරිත. මං ඒ ගොළු මෙහිකාර චරිතයක්, ඒ කියන්නේ අනුජලයා ගෙදර ගිහිල්ලා මම තමයි අනුජත් එක්ක ඉන්නේ. ඉතින් ගොළු චරිතේ විශාල වශයෙන් ජනප්‍රිය වුණා. ඒ ජන ඒ එදා ඒ ලබාගත්තු ජනප්‍රියතාවය තමයි මේ අද දක්වා මම ගණාවක රඟපෑව. මට ඇත්තටම ඒකත් මතකයි. කුමාරි හාමි, දඬු මස්නාමානේ, අම්මයි තාත්තයි, නෑදෑයෝ, සෙනෙහවන්තයෝ ඇතුළු බොහෝ ටෙලි නාට්‍ය ගණනාවක සෙනෙහවන්තයෝ විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකෝ අති විශාල දැවැන්ත ජනප්‍රියතාවයක් ලැබුණු ටෙලි නාට්‍යයක්. මම හිතන්නේ ඒක ලීලා අපි මතක් කරමු. ඔව්, ලීලසේන සහ සිරිපිනා කියලා. යතුරු කරල්ල කතේ තියාගෙන හිටපු. ඔව්. අපිටත් ඒක මතකයි. යතුරු කරල්ල හදන දාගෙන. රඳවගෙන. හරි නපුරු චරිතයක්. ඉතින් ලීලසේන කියන්නේ ඊට වැඩි හාත්පසින් වෙනස් මාව විහිළුවට අරගෙන රඟපාන චරිතයක්. මම හිතන්නේ ලංකාවේ විශාල වශයෙන්ම මේ ජනප්‍රියම වුණු චරිත දෙකක්. බොහොම අභූත විදිහට. අභූත විදිහ චරිතයක් සැර කරගෙන අපුරු කර අමුතුම විදිහේ. ඉතින් මම හිතන්නේ මං ඒකට හරි කැමති. මොකෝ පවුලේ බලව් පැලැන්ති ආරක්ෂා කරගෙන තමන්ගේ පන්ති අයට පහර දෙන ජාතිය කෙනෙක්. ඉතින් මේ විශාල වශයෙන් ජනප්‍රිය වුණා. චන්න පෙරේරා යශෝදා මම කතා කරන්න ඕනා මේ අපේ මානෙල් ජයසේන. උතාම මේ මතක් කරන්න මොනසු. ඇත්තටම මම හරි සන්තෝෂ වෙනවා එවැනි අය එක්ක එකට රඟපාන්න ලැබීම ගැන. ඒ කියන්නේ දූදරුවේකේ අයිරාගිනි සේරසිංහ වගේ අය, චාන්දිනි සෙනවිරත්න. ඉතින් මම ඒක තමයි කියන්නේ. දැන් ඇත්තටම අපිට ඒ අයත් එක්ක රඟපානවායි කියන්නේ අපිට පාසලක් වගේ. අපි නිකන් ඉන්නේ නැහැ. ඇත්තටම මේ කාලේ වුණත් අපි රඟපාන ගියාම අපි බලාගෙන ඉන්නවා. මම නම් තාමත් එක් කරනවා. කොච්චරද කිව්වොතින් මාත් එක්ක මට වැඩි බාලු වුණත් පස්සාවත් චාන්දනි සෙනවිරත්න වුණත් රඟපානවයි කියන්නේ අපි එදිහා බලාගෙන ඉන්නවා. මොකෝ අපේ රටේ නෑ අද රංගනය ගැන ඉගෙන ගන්න, රංගනය ගැන හදාරන්න, ඒකට අවශ්‍ය ශරීරය සකසා ගන්න කොහොමද කියන පාඨමාලාවල් නැහැ. බල්ලම තමයි ඉගෙන ගන්න. බාලලම තමයි. ඒ නිසා මේ වත්මන් පරපුර ඔබ ඇතුළු ඒ ප්‍රවීණයන් දිහා බල්ල ඉගෙන ගනි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි වෙන්න ඕන. මේ ශ්‍රේෂ්ඨ යහපැවැත්ම වෙනුවෙන් ඉගෙන ගනි කියලා අපි විශ්වාස කරනවා. මේ අපි අර මේ ලයිස්ට් එක කියාගෙන යද්දී අපි දඬු මස්නාමානේ ගැන කතා කරපු හින්දා ලාංකික ටෙලිවිෂන් මේ ශ්‍රේෂ්ඨයේ ටෙලි නාට්‍ය ශ්‍රේෂ්ඨයේ උඩු යටි කරපු වෙනසක් කරපු ඒ වගේම හැමෝම කතා වෙන ටෙලි නාට්‍ය දඬු මස්නාමානේ ගැන මතකේ මොකක්ද? මතක් කරන්න ඕන. විශාල ටෙලි නාට්‍ය. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මං හිතන්නේ නළුවෙක්ගේ මැටි පිඩක් වගේ තියෙන නළුවෙක්ව හොඳට තියලා තමුන්ට අවශ්‍ය විදිහට චරිතයට අවශ්‍ය විදිහට අත්තපය, මූණ, කන්න, නාසය, ඇඟ, හැඟීම ගැනීමක් පවා හදලා ගන්න පුළුවන් දක්ෂ අධ්‍යක්ෂකවරේ. දැන් නම් මං දන්නේ මං ගොඩ කාලෙකින් වැඩ කරේ නැහැ. ඉතාම හොඳින් අපිව මෙහෙව්වා. ඇත්තටම මට මතකයි මං ගාව ඇවිල්ලා චරිත ගැන අවබෝධය ලබා දෙන්න අපිට ගන්න උත්සාහය. අන්න ඇත්තටම අධ්‍යක්ෂකවරයෙක්ගෙන් විවෘත්තේ මේකයි. මොකෝ ලේසියට අරයා සුපුරුදුයි, අරයා හොඳයි මේ චරිතෙට කියලා එයාව අරගෙන ඉන්නේ නැහැ.
ඔහුට අවශ්‍ය විදිහට නළු අනිලියව සකස් කරගන්න අවශ්‍ය ඔහුට කියන මේ නාට්‍යයට අවශ්‍ය විදිහට පිටපතට අවශ්‍ය විදිහට ඉතින් අපිට ඇත්තටම හැදෙන්න තිබුණා හැදෙන්න අවස්ථාවක් ලැබුණා ඔව් අපිට මෙහෙම සමහර වෙලාවට මම මේ වඩිනාට මෙතන දන ගහගෙන මම ජයන්ත මෙහෙම කෙන දීපානි මෙහෙම 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 කරන්නේ මෙහෙම කරන්නේ මෙහෙම තියෙනවා විශාල වශයෙන් චරිත ගැන අපිට අවබෝධයක් තියෙනවා ඉතින් මම හිතන්නේ ඒක තමයි අධ්‍යක්ෂකවරයෙකු විය යුත්තේ නැත්නම් ඇවිලා දැන් රඟපාන්න කියලා බලලා ඔතනින් මෙහාට එන්න ඔතන පොඩ්ඩක් වැඩි ඔතන දුර වැඩි ඔගොල්ලෝ ලඟ වෙන්න එහෙම කියන්නේ නෙමෙයි චරිතේ ගොඩනගන්න අවශ්‍ය එහෙම ගොඩනගන අධ්‍යක්ෂකවරු බොහොම සීමිත ප්‍රමාණය අපේ රටේ ඉන්නේ ඉතින් මටත් ලැබිලා තියෙන කීප දෙනෙක් අසන්තු බිස්සෙකර ධර්මසේන පතිරාජ ඇත්තට මේ වගේ අයත් එක්ක වැඩ කරනවා කියන්නේ විශාල අත්දැකීම් බාරයක් ලබා වාක්‍යයක් ඔව් ඒ අපි දැන් මේ ටෙල් නාට්‍ය ගැන කතා කරමින් ඉන්නේ වර්තමානයේත් මේ ටෙල් නාට්‍ය කලාවක් රටේ තියෙනවා හැබැයි අතීතයේ තිබුණු ටෙල් නාට්‍ය කලාවයි වර්තමානයේ තියෙන ටෙල් නාට්‍ය කලාවයි අහසට පොළොව වගේ වෙනස් දැන් ඔන්නේ ඒ ටෙල් නාට්‍ය වල රඟපාන වර්තමානයේ තියෙන ටෙල් නාට්‍ය වල රඟපාන ඔබතුමීට අවස්ථාව ලැබෙනවා ඒක හින්දා මම මේ ප්‍රශ්නේ අහන සුදුසුම කෙනා කියලා හිතනවා දෝදරුවෝ දඩුමස් නාමානේ වගේ ටෙල් නාට්‍ය නිර්මාණත් එක්ක අපි සංසන්දනය කරනකොට වර්තමානයේ තියෙන මෙගා ටෙල් නාට්‍ය ගැන ඔබතුමීට මොන වගේ අදහසක් තියෙනවා ඔය ටෙලිනාට්‍ය වර්තමානයේ තියෙන සිළුම ටෙලිනාට්‍ය ගැන හරි දුකයි අගාධයක් තියෙන්නේ එච්චරයි කියන්න තියෙන්නේ ඉස්සර ටෙලිනාට්‍යයක තිබුණා මෙගා කියන එකත් එක්ක නමත් එක්ක පටලවගෙන වෙන්නේ නැති හරි ඉක්මනින් නාට්‍ය කිරීමේ අවශ්‍යතාවයක් චරිතයවත් චරිතයක්වත් නාට්‍ය අවශ්‍යතාවයක් නෙමේ බලන්නේ වෙළඳ ප්‍රචාරය තුළ ඒ කියන්නේ කාලේ මත ටක් ටක් ගාල කරලා එපිසෝඩ් දෙක තුනක් දවසෙන් කරන්න උත්සාහ කරනවා. ඔව් උත්සාහ ගන්නවා. ඒ හින්දා හිතන්නේ නැහැ මේ චරිතය කොහොමද ගොඩනගා ගන්න ඕන? මේ චරිතය අවසාන වෙනකොට කොයි විදිහද විය යුත්තේ කියන එක ඔළුවේ නැහැ. දෙබස් ටික කියවලා පොසිෂන්ස් ඉන්න තැන් දීලා කැමරා ඇන්ගල් එක දීලා කරන එක තමයි මෙගා ටෙලි නාට්‍ය වලින් අද ගොඩක් දුරට සිද්ධ වෙන්නේ. මුල් කාලෙත් කරපු මේ දීර්ඝ ටෙලි නාට්‍ය වල ඒක තිබුණ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ ජීවිතය ලස්සනයි කියන ඒ කියන්නේ මුලින්ම ඇත්තටම කිව්වොත් මේගා කියන ওই නම දීර්ඝ ටෙලි නාට්‍ය දිනපතා ප්‍රදර්ශනය වෙන ටෙලි නාට්‍ය හැටියට මුලින්ම ආවි ජීවිතය ලස්සනයි. ඒකත් ලිව්වේ හතර දිනක් එක්ක එකතු වෙලා පිටපත. නමුත් පිටපත සකස් කරගෙන පිටපතේ කොටස් 20ක් සකස් කරගෙන තමයි නාට්‍යයට බැස්සේ. ඒ නාට්‍ය කර කාලයක් තියාගෙන හොඳට. ඊට පස්සේ බට්ටි වගේ නාට්‍ය. එහෙම නාට්‍ය ටිකක් ආවා හොඳ හොඳ දීර්ඝ ටෙලි නාට්‍ය. නමුත් පසු කාලෙනම මේක හොඳ වෙළඳ භාණ්ඩයක් කියලා දැනගත්තා ව්‍යාපාරයක් බවට පත් වුණා ඒ තුලින් අධ්‍යක්ෂකවරු බිහි වුණා විශාල ප්‍රමාණයක් නළනිලියෝ විශාල ප්‍රමාණයක් බිහි වුණා නාට්‍යයත් විශාල ප්‍රමාණයක් බිහි වුණා චැනලුස් විශාල ප්‍රමාණයක් බිහි වුණා සමාජයට කිසිම දෙයක් ලැබිලා නැහැ ඇත්තටම ඒක මම හිතන්නේ ඉතාම දුක්ඛිතයි චැනල්ස් ඒ කියන්නේ ඒකට ගොඩාක් මෙව වුණා දැන් ටෙලි නාට්‍ය කරලා ටෙලි නාට්‍ය අපි කෙලින්ම දෙන්නේ චැනල් එකකට අපි යලිත් මම බාධා කරන්නම් අපි එතෙත් මෙමු. ඒක රසවත් මාතෘකාවක්, හරවත් මාතෘකාවක් නිසා සීතමාලිනී මහත්මිය ඉන්නවා අපිත් එක්ක කතා කරන්න ලෙබනන් රාජ්‍යයේ සිට. ඔබතුමීට අවස්ථාව. අයිබුවන්. එතුමිය කතා කරන බවක් පෙනෙන්නට නැති නිසා එතුමිය කතා කරනවා. සීතමාලිනී මහත්මිය කතා කරන්න. අපිට ඔබතුමිය ඇහෙනවා. ඔව් කතා කරන්න. කතා කරන්න. අයිබුවන්. අපි දුරකථනයෙන් කතා කරමු රූපවාහිනියෙන් දෙන්නේ නැතුව. අපි දුරකථනයෙන් කතා කරමු සීතාමාලි මහත්මිය අපිට කතා කරන්න. අයිබෝවන් මහත්මිය. අයිබෝවන්. ආදම්බරයි අපිට හරිම සතුටුයි. අද දවසේ ඔබතුමිය උදෑසන දැක ගන්න ලැබීම ගැන. ඉතින් අහන්නත් සතුටුයි ඇත්තට කියනවා නම් මේ ඔබතුමිය දැන් කිව්වා දේශපාලනේ සම්බන්ධයි කියලා ඇත්තෝ කියන නම් ඔබතුමියගේ ටෙලිනාට්‍ය බලද්දී ඉතාම අයිතර පරිපාටි දකින්න. ඉතින් හැම ටෙලිනාට්‍යයක් ගත්තාම ඉතින් හොඳයි. අපි පරිම ආඩම්බරයි. ඔව්. ඒ වගේම මට මතකයි ඇත්තමයි ඔබ එක ටෙලිනාට්‍යයක රඟපානවා මම හිතන හැටියට රුවන් මාලිගාවෙන් තමයි. අම්මගේ චරිතේ ඇත්තම කිව්වොත් හරිම විශ්සයි. වැඩසටහනට ආවටනේ උදේම දැක්කට මටත් හරිම සතුටුයි ඕගොල්ලෝ ඔය වගේ දුර පළාතක දුර ඈතින් ඉඳලා මාව මේ විදිහට අමතන්න මට අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා ඕගොල්ලෝ ගැන අපිට කරන්න පුළුවන් මොනවද මේ හැම දෙයක්ම
කරන්න සූදාන. එතින් අපි රුවන් මාලිකා ගැන කතා කරන්නේ. අපි ලෑස්ති කරගෙන ඉන්නේ පොඩි කොටසක්. මොකද වර්තමාන පරපුරේ තිය ජනප්‍රිය ටෙලි නාට්‍ය පොඩ්ඩක්වත් උනා රුවන් මාලිකා ටෙලි නාට්‍ය. අර අපි මෙගා කතාවට නළු නිලයන් කතාවට යමු. මේ රුවන් මාලිකාත් බල්ලෙමු. ඒකත් ඒ වගේම එකක්. හැඳුන් ටික ගත්ත හොදලා දාන්න. ලීඩර් අයියා හිටියා නම් එහෙම අම්මට මේ ඩෙනිම් කමිසේ කවදාවත්ම හොදන්න වෙන්නේ නැහැ. ඒ මොකද? ඇයි? ඕක ලීඩර් අයියා කියන්නේ මාසෙකට එකයි කියලානේ. ඕක හොදන්න ඕනේ මාසෙකට එක සැරේයිලු. මේ කමිසේ නහයක් තියාගෙන කොහොම ඇඳගෙන ගියාද මන්ද? ආ ඒකට ලීඩර් අයියා කියන්නේ ඇඳුමක දාඩිය ගඳ තිබ්බේ නැත්තම් කික් එකක් නැහැ කියලා. අනේ ඒකගේ බහූත කතා. ඔය වගේ බහූත කතාවක් නොකියපු දවසට ඉර පා යන්නේ නැහැ වගේ. අද වගේ හරිම මුස්පෙන්තුයි. අනේ ලීඩර් අයියා හා පුතේ අර ඔඩ්ඩිය එනවා. අපි බලන්නකෝ මේ අයියා. ඉර ළමයිනේ යුද්ධ පටන් ගත්තද උදේ පාන්දර? උදේ ඔය කෙල්ලගේ කොණ්ඩේ අතාරින්න. අම්මේ මෙයා ජපන් පන්ති යන පළවෙනි දවස කිසිම ගාණක් නැහැ. දප්පලා දාලා ඉන්නවා කොටීරේ. කොටීරන්න බැරනම් බැලුවත් මොකද? අනේ අයියේ මං ඉතින් ඔයාගේ නංගිනේ. එකම නංගිනේ. සායනාරා ඔක දාන්න මෙහෙට. මේක රණරාජ මහත්තයලාට ගෙනියන ස්පෙෂල් ඕඩරයක්. යෝ ඉන්දර ඉන්දර තිබ්බ පූජාවට අත. ලොකු පුතේ ඔය ජපාන් රටට යන ගමන මොකද වෙන්නේ? බොහොම අපූර්ව ටෙලි නාට්‍යයක් ඒ ටෙලි නාට්‍යය. ඔව්. තාමත්ම අපූර්ව ටෙලි නාට්‍යය. අපි අර කතා කරමින් හිටපු තැනට. ආ. මෙගා සහ මෙගා මොකද කතා කර කර මෙගා සහ පරණ ටෙලි නාට්‍යයක් ගැන අපි කතා කරමු. පරණ ටෙලි නාට්‍ය. ඇත්තටම මේ මෙගා ටෙලි නාට්‍ය කියන්නේ දැන් ටෙලි නාට්‍ය අපි කෙලින්ම දැන් ඉස්සර අපි වෙනමම මේ ව්‍යාපාරික කෙක් ලව්ව තමයි මේ ටෙලිකාස්ට් කරන්නේ. නමුත් පසුව උනේ ඒක කෙලින්ම චැනල් එකෙන් ගත්තා. ඒ තුලින්නුත් හුගක් දේවල් මේ වුණා කියලා හිතනවා මට. මොකෝ ඒ චැනල් එක ගන්න එක වරදක් නෙමෙයි. ඒක ආයතනයට සිද්ධ වුණා වැඩිපුර ආදායම් හොයාගන්න හොඳ මාර්ගයක් කියලා හිතුවා මිසක් නාට්‍ය ගැන හිතුවේ නැහැ. ඒක තමයි මට දැන් තේරෙන්නේ. නාට්‍ය පෙන්වන්නේ විනාඩි 18යි දැන්. පැය භාගෙන් විනාඩි 18යි නාට්‍ය පෙන්වන්නේ. අනිත් ඔක්කොම වෙලඳ දැන්වීම. දැන් අර නාට්‍ය පෙන්වන වෙලාවෙත් වෙන වෙන දේවල් පෙන්වනවා. වටේ හතර වටේම වෙලඳ දැන්වීම. ඉතින් අපි කිසිසේත් මුළු රටම ඉතින් මම ඒක කිසිම අවස්ථාවක කිසිම චැනල් එකකට මම වැරද්දක් කියලා අඟල දික් කරන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ පවතින සමාජ රටාව තුළ. චැනල්ස් එහෙම කරොත් තමයි පවතින්නේ. අද මේ වෙළඳ සමාජ රටාවක් තියෙන්නේ. ඉතින් රටාව තුළ මේ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේක නෙමේ විය යුත්තේ. හරි නාට්‍යයක් ඉදිරිපත් කරනවා නම් ඒ නාට්‍යයටයි කාලය දිය යුත්තේ. ඉතින් අපි බලන්නේ මොනවද? අපිට හැමදාම වෙළඳ දැන්වීම් දිහා බලලා ඒව ගන්නයි අපිට කියන්නේ. ඉතින් අර නාට්‍යයෙන් කියන දෙයට හිතනවට වැඩිය දෙයක් අර වටේ වැටෙන දේවල් ගැන හිතන්න වෙනවා. ඉතින් අරක නෙමෙයි බලන්නේ. නාට්‍ය අදහස වලට යන්නේ නේ. කොච්චරද කියලා ඉතින් ප්‍රවෘත්ති යනකොටත් ඒ දෙයනේ. ප්‍රවෘත්තිත් අද වෙළඳ භාණ්ඩයක් කියලා ඉවරයි. සමාජ ප්‍රවෘත්ති වෙළඳ භාණ්ඩයක් හැම පැත්තෙම. ඉතින් ඕව ගැන කතා කරොත් විශාල වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. වෙනම වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න ඕනේ මාත්‍රාව. අපි මේකා වුණත් කමක් නැහැ. නාට්‍යයක් ටෙලි නාට්‍යයක් විදිහට මේවා කරනවා නම් අද ගත්තොත් හරියට පිටපතක් ඇතුව හොඳට නළු නිලියෝ මෙහෙවලා හොඳ අධ්‍යක්ෂණය කළා එහෙම කරනවා නම් මං කියන්නේ මෙගා කියලා අහක දාන්න බෑ. මෙගා තිබිය යුතුයි. නමුත් මෙගා කරන්න ප්‍රමිතියක් තියෙන්න ඕන, විදිහක් තියෙන්න ඕන. ටෙලි නාට්‍යයක් විය යුතුයි. අපි දැන් මේ රුවන් මාලිගත් බලමින් හිටියන්නේ. දැන් ඔබතුමිය වර්තමාන තරුණ පරපුරේ අපි කියන වර්තමාන නළුවන් බොහෝ පිරිසක් නිලියන් බොහෝ පිරිසක් එක්ක රඟපාන ජගත් චමිල්ල ඇතු බොහෝ පිරිසක් එක්ක රඟපාන ආශ්‍රය කරන්න ලැබෙනවා. මේ ඔබතුමේ බොහෝ වසර ගන්න කැසූ පිරූ තැන් එක තමයි මෙතනට එන්නේ. වසර 40ක් 30 රංගන ශ්‍රේෂ්ඨය තුළ ඇඳී සිටිනවා. වර්තමාන මේ තරුණ පරපුරත් එක්ක වැඩ කරන එක කොයි වගේ දෙයක්ද?
හරි සුන්දරයි ඉතින් තරුණ පරපුරත් එක්ක අපි වගේ අය වැඩ කරනකොට ඉතින් හරි සුන්දරයි අපි තරුණකම තරුණ වෙලා යනවා වගේ දැනෙනවා. ඉතින් ඇත්තටම මම කිසිසේත් තරුණ පරපුරේ වැරද්දක් කියන්නේ අපි දැනගන්න ඕන තරුණ අයට ඒ අවබෝධය ලැබලා දෙන්න. දැන් මාත් එක්ක වැඩ කරපු ඉරුවන් මාලිගායකේ ඔය කවුද ඒ ප්‍රධාන චරිත කීපෙම තරුණ අය ඔක්කොම තරුණ අය හිටියේ නමුත් ඒගොල්ලෝ එක්ක මං බොහොම හොඳින් අපි වැඩ කරා. ඉතාම හොඳයි. තේරුම් ගන්නවා යමක් තේරුම් ගන්න පුළුවන් අහගෙන ඉන්නවා. මේ දේවල් තුලින් අපිත් එක්ක හරිම සමගින් සහයෝගයෙන් වැඩ කරා. ඒ හින්දා ඕන් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. අපිත් දැනගන්න ඕන අපි ප්‍රවීණව කියලා මම මෙතන මේ අවුරුදු ගානක් ඉඳලා ඉන්නේ ඒගොල්ලෝ ඊයේ පෙරේ දාපු අය. එහෙම හිතලා මේ පරතරයක් ඕනේ නැහැ. අපි ඔක්කොම කරන්නේ එක නාට්‍ය. අපි මේ නාට්‍ය අපි ඔක්කොම කරන නාට්‍ය මමත් වැදගත් මම පරණ වුණත් මමත් වැදගත් අදාපු එයත් වැදගත් එක හා සමානයි. සැබෑ කලාකරුවන්ට සැබෑ දක්ෂයන්ට එහෙම අනිවාර්ය අවස්ථාවක් දෙන්න උනා. ඒක අධ්‍යක්ෂකගේ වගකීමක් තියෙනවා කොයි විදිහටද නළුන්ගේ සකසා ගන්න කියලා. නමුත් ඔවුන් ඉන්න සමාජ රටාව තුළ මේ සමාජ රටාව තුළ අපිට ඔවුන්ට කියන්න බෑ අයියෝ අපේ කාලේ ඕවා නෙමෙයිනේ කරේ අපේ කාලේ ওই සින්දු නෙමෙයිනේ ඇහුවේ කියලා. අද රිද්මය වෙනස්. අන්නේ රිද්මය රට යන රිද්මය ලෝකේ යන රිද්මය ජනතාවට කොයි ලෙසද ඒ රිද්මය ජනතාව වෙනුවෙන් හරවා ගත යුත්තේ කියලා දැනගෙන තමයි අපි හැම දෙයක්ම වැඩ කරන්න ඕන. ඒ හින්දා මට පුළුවන් අපිත් එක්ක පැරණිම නළුලියන්ට වැඳ නමස්කාර කරන එක නෙමෙයි ගරු කිරීමයි අවශ්‍ය. අපි එකිනෙකාට ගරු කරව යුතුයි. අද ආපු එක්කෙනා හරි හොඳ රඟපෑමක් කරා නම් අපි ඉතා ගෞරවපූර්වක ඒක බාර ගන්න ඕන කියන්න ඕන. ඒ වගේම එහෙම කිව්වොත් තමයි අපිට ඒ ගෞරවය ලැබෙන්නේ. අපි අදටත් අපිට පාර කපලා තියෙනවා අපි පරණ නළුනිලියෝ විශේෂයෙන්ම මම මේ අවස්ථාව මතක් කරනවා. කවුද චන්ද්‍රකළු ආරච්චි මම හිතන්නේ අයිරංගන සේරසිංහටත් ඇඩිය වේදිකාව තුළ විශාල වශයෙන් දේවල් කරපු උදව් කරපු ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු නිලියෙක්. ඔවුන් රඟපානවා දැක්කම අපි ඉස්සර බලාගෙන ඉන්න නාට්‍යට අනේ දැන් ඒ උන්නේනවා එහෙම කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ඔවුන් අපිට හොඳ පාරක් මාවතක් කපලා දුන්නා. අපේ පරම්පරාව ඒ මාවත දිගේ ගියා. දැන් ඊළඟ මාවත දිගේ එන අයට අපිත් ලස්සනට පාර හදලා දුන්නොත් ඔවුන්ට ජරා කරගන්න නැතුව ගල්වල හැපි හරි කමන්නේ හොඳට එන්නේ කියලා ශ්‍රේෂ්ඨ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එරන්න පුළුවන්. ඒ තමයි වෙන්නට ඕනේ. ඔව්. අපිත් තව දුරකතරම තුමත් තේරුම්. මෙන්න මේ මල්ලිකා මහත්මිය ඉන්නවා අබුඩාබි වලින්. අබුඩාබි. අවසාන දුරකතරම තුමත් දවසේ. මල්ලිකා මහත්මිය. ආයිබෝන්. සුබෝදසනක් ඔබ දෙපළටම. සුබෝදසන. පළමුවෙන්ම නාලිකාවට ස්තුති. හැමදාමත් අපිට මේ වගේ හොඳ නිර්මාණ හොඳ සිල්පින් ගෙනල්ලා මේ වගේ පිළිසඳරේ දෙනවාට මොකද අපි ගන්නෙත් මේ නාලිකාව තුළින් මතමයි. බොහොම ස්තුතියි. පළමුවෙන් නාලිකාවට දීපු ගමනට සුභාශිංසනය කරනවා. ඒ වගේම මේ දීපානි චිල මහත්මිය කතා වහගෙන හිටියාම හරිම සන්තෝෂයි. එයා හරිම නිර්වාජව මේ අවංකව කතා කරනවා. අර කලින් ආපු කාන්ත ජයසිංහ මහත්මිය වගේම එතුමියත් නවකින් පිළිබඳවත් හොඳ ආකල්පයකින් හොඳ හැකින් බලනවා සුභවාදීව බලනවා. ඉතින් මේ ද්වේෂයකින් තොරව ඒකටත් හරිම සතුටුයි. ඒ වගේම සාධාරණ සමාජයක් උදෙසා එතුමිය කරන සටනටත් හිස නමා ගෞරවය කරනවා. මොකද එතුමිය පක්ෂපාතීත්වයකින් තොරව මහජනතාව වෙනුවෙන් කරන සටනක් නිසා ඉතින් ඒ සටන දිනේවා කියලා එතුමියගේ ලස්සන අදහසකට ගරු කරනවා. ඉතින් මම ඔබතුමියගේ කතාවට තව සවන් දෙන්න කැමති නිසා මම වැඩිය කතා කරන්නේ නැහැ. අදහස් නම් කියන්න තියෙන දේවල් ගොඩක් උනත් ගොනු කරගන්න මේ වෙලාවෙ ඉන්නේ නැහැ. ඉතින් කීනෝකී හැම දෙයක්ම ගොනු කර ඔබතුමිය තේරුම් ගනි කියලා මගේ හදවතේ රිද්මේ ඔබතුමිය තේරුම් ගනි කියලා හිතනින් මම නවතිනවා. ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හැමදාමත් අපි මේ නාලිකාව සමග තමයි මේ නාලිකාවෙන් අපිට උතුම් පුද්ගලයා තමයි මේ ආසනයට ගෙන්නන්නේ. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමියට. ඔබතුමියගේ මෙහෙතුමානිකම අගය කරේ තුමිය. එතම අගය කළ යුතුයි. ඒ වගේම මේ නාලිකාව කරන්නේ විශාල සේවයක් කියලා හිතෙන අතර උන් කොච්චර ආදරයෙන් අපිට කතා කරනවද? ඇස් දෙකෙන් කඳුළු එන තරම් දුකයි. අපි දන්නවා කාන්තාව ගිහිල්ලා
ඔය රැකියාව කරන්නේ මේ අපි ඈඩ් කරලානේ. ඉතින් නමුත් ඔවුන්ට අපුව මෙහෙම දකින්න ලැබෙන එක කොයිතරම් තමුන්ගේ රටේ කෙනෙක් තමුන්ගේ එක්කෙනෙක් දකිනවා වගේ සන්තෝෂයක්. ඉතින් මම දැන් නාලිකාව ලොකු සේවයක් කරනවා. ඒ සේවයෙන් ඔවුන් ප්‍රයෝජනය ගන්නවා. ඉතින් ඔබලා වෙනුවෙන් ඕන වෙලාවක මම සූදානම් මොනවද ඔබලා වෙනුවෙන් කෙරෙන්න ඕන කියලා ඕන දෙයකට මම සූදානම් කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් දෙනවා. බොහොම ස්තුතියි. බොහොම පිං හිතට ධෛර්යයක් ශක්තියක් ආවා. මාව තව තවත් උද්දීපනය කරා, ධෛර්යමත් කරා. සමාජ වෙනුවෙන් පෙනී සිටින චරිතවලට සමාජය ආදරය කරනවා. ඒ තමයි ඒ ආදරය තමයි අපි දකින්නේ. සමාජ වෙනුවෙන් වැදගත් දෙයක් කරනවා නම්, හරවත් දෙයක් කරනවා නම් කෙනෙක් කලාකරුවේ චරිතයට එහා ගිහිල්ලා ඒ ආදරය කරන ඒ ආදරය තමයි අපි අද ලැබුණු දුරගත නමුතුන් සියල්ල තුමින් ඔබතුමීට දැක්කේ. ඒ වගේම ඔබතුමීගේ අර නිහතමානීත්වය, තරුණ පරපුරට වෛර නොකරන ප්‍රවීණත්වයට හැමෝම ආදරය කරාවි. අපි වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ අර ලද සම්මාන ගැන කතා නොකර වැඩසටහන අවසන් කරොත් මං අඩුවක් කරා වෙනවා. ජනප්‍රිය සම්මාන නෙමෙයි මේවා. හොඳම නිලියට සම්මාන හම්බ වෙනවා වරක් දෙවරක්. ඒ ගැන අපි කතා කරමු. තුන්වෙනි හැ රයිගම් සම්මාන ලැබෙනවා. ඒ වගේම දේවින්ද කෝංගහගේ මහතාගේ භවතරණේ හා භවතන්හා මේවට සම්මාන ලැබෙනවා. මේ සම්මාන ගැන ඔබතුමීට මොනවද අදහසක් තියෙන්නේ? නෑ මම මෙහෙමයි. මට හොඳම නළුව හොඳම නිලිය සම්මානේ රාජ්‍ය නාට්‍ය උළෙලින් මේ තරුණ සිව සභාවේ දෙපාරක් ලැබුණා. ඒ කියන්නේ වරක් ලැබුණා. ඊට අමතරව මට ගොඩක් කුසලතා සහතික ලැබුණා. රංගනයන් හැම එකටම වගේ. ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයෙන් නම් මට සම්මාන ලැබුණේ මම ඇගීමට ලක් වුණා විතරයි. එතකොට තුන්වෙනි හැ එකට මට විශේෂිත සම්මානයක් හම්බ වුණා මේ UCIC එකෙන්. ඒ වගේම මම තුන්වෙනි හැ නාට්‍ය නෙමෙයි චිත්‍රපටිය ගැන මතක් කළ යුතුයි. චිත්‍රපටියක් හැටියට මට ලැබුණු පළමු හොඳ චරිතයක්. මම ඒ චරිතය කරා අමරචන්ද්‍රශ්‍රී මහත්මයාගේ අමුතු චරිතයක්. ඉතින් ඒකට ඒක මේ හැම සම්මානෝලයකම විමලාවතී චරිතය. ඔව් නාමිකව ඉදිරිපත් වුණා. ඉතින් ඇගීමට ලක් වුණා. ඊට පස්සේ මට ජූරි සම්මානයක් ලැබිලා තියෙනවා, විශේෂ ජූරි සම්මානයක් ටෙලිනාට්‍ය වලින්. ඉතින් ඕක තමයි. ඉතින් ඊට වැඩි සම්මාන සියල්ලටම වඩා ජනතා සම්මානය වටිනවා. ඒ නිසා මේ අවසාන වශයෙන් වැඩසටහනේ අවසානයට අවිල්ල තියෙන්නේ අපිව නරඹන්නේ දීපන්සිල්ලා මහත්මිය, මැද පෙරදිග සහ යුරෝපයේ දුක් විඳින කාන්තාවන් සහ පුරුෂ පාර්ශ්වය. ඔහුන් මේ කාලේ අතරතුරදී අපේ නාලිකාව හරහා ඔබලාට ආදරය කරනවා. ඒ නිසා අවසාන වශයෙන් ඔහුන් වෙනුවෙන් යමක් දැනගන්නට කැමතියි ඔබතුමීකෙ මුින්. ඇත්ත වශයෙන්ම ඔබලා ගැන මමත් කනගාටු වෙනවා. ඔබලා කරන සේවයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඔබලා තමයි අද අපේ රටේ ප්‍රධානම ශක්තිය, මූල්‍යම ශක්තිය අපිට ලබා දෙන්නේ. වාහන ටික දුවන්නේ, කනජ තෙල් ටික ගේන්නේ, මේ සල්ලි වලින්. අපි කන්නේ බොන්නේ ඕගොල්ලෝ හම්බ කරන සල්ලි. අපි ඕගොල්ලන්ගේ ශ්‍රමයට සදා ණය ගැති. අපි ඒ මම කිසිසේත් කැමති නැහැ අපේ රටේ කාන්තාවෝ ගිහිල්ලා ඒ රටේ කුස්සිවල වැඩ කරනවට. ඇයි අපේ රටේ කාන්තාවන්ට ඒ දේ සිද්ධ වෙලා තියෙන්නේ? ඕගොල්ලන්ගේ වැරද්ද නෙමේ. අපි ඉස්සර ගියේ නෑ ඔහොම. අපේ රටේ පාලකයන්ට අවශ්‍යයි නිකන් ඉඳගෙන සල්ලි හම්බ කරන්න. ඒගොල්ලන්ට අපිව ඒකයි කරලා තියෙන්නේ. නැත්තම් රටට දෙයක් කරලා නෙමෙයි, රටේ ජනතාව ශ්‍රමයක් හැටියට වැය කරලයි අද අපි භුක්ති විඳින්නේ. සන්තෝෂෙ භුක්ති විඳින්න අපිට ඒක සාධාරණව සන්තෝෂයෙන් භුක්ති විඳින්න බෑ. මට නම් ඒක කොහෙත්ම බෑ. මං එදත් කියන්නේ අදත් කියන්නේ රට වෙනුවෙන් ඔයවැනි වැඩවලට කම්කරු වැඩවලට අපේ අය යවනවා නම් ඔවුන්ට මීට වඩා ඔවුන් ගැන සොයා බැලියවලුතුයි. ඔවුන්ට මීට වඩා දේවල් කළ යුතුයි රජය. මොකෝ රජය පවතින්නේ ඔවුන් මත. ඒ හින්දා ඕගොල්ලෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද, කතා කරන්න පුළුවන් මොනවද, ඕන වෙලාවක ඇවිල්ලා මං කතා කරන්න සූදානම්, ඒ වෙනුවෙන් මොනවද කෙරෙන්න ඕන කියන එක. ඉතින් ඔබලා මෙහෙම හරි අපිත් එක්ක කතා කරන්න ලැබුණ එක ගැන සන්තෝසයි. ඔබලාට ධෛර්ය ශක්තිය ලැබේවා. ඔබලා ඔය දුකින් ඉතා ඉක්මනින් මිදේවා. මුදවා ගැනීමේ ශක්තියක් මටත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම නාලිකාව ගෙන යන මේ කාර්යභාරය මම දැන් තමයි දන්නේ. දැන් මට දැනුනේ මට මේ ඕන දෙයක් කියන්න කිව්වයින් පස්සේ මට මේ නාලිකාවේ අගේ දැනුණා. ඕගොල්ලෝ වෙනුවෙන් මේ නාලිකාවේ ඉන්නවා. එහෙනම් බය වෙන්න එපා. ඕගොල්ලෝ වෙනුවෙන් නාලිකාවේ ඉන්නවා. ඉදිරියට ඕගොල්ලෝ වෙනුවෙන් හැම දෙයක්ම කතා කරන්න ඒ නාලිකාව ප්‍රයෝජනෙට ගන්න. ඔබලට ජය වේ. ජය වේවා.
බොහොම ස්තුතියි බොහොම නිර්භය අදහස් බොහොම ඍජු අදහස් බොහොම ස්තුතියි ඔබතුමියටත් ප්‍රවීණ රංගවේදිනියක් විදිහට මේ මැදිරියට ඇවිල්ලා අපි සියලු දෙනාත් එක්කම එකතු වෙලා ඒ ප්‍රවීණකම පැත්තකින් තියලා අපිත් එක්ක බොහොම සිනහමුසුව කතා කරලා මේ වැඩසටහන සූදානම් වෙලා වැඩසටහන ඉදපත් වුණාට ඔබතුමියට බොහොම ස්තුතියි කියනවා ඒ වගේම මෙතෙක් කාලයක් කරපු සේවය වෙනුවෙන් නාලිකාවක් විදිහට අපි හිසනම ආචාර වැඩ කරනවා ඔබතුමියලා රඟපාන නිසා තමයි අපිට මේ නාලිකාව පවත්වාගෙන යන්නට පුළුවන් මේ ප්‍රේක්ෂකයන් රඳවා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ නොමිලේ අපිට අපි මුදල් කියලා නෙමෙයි ඔබතුමියලා මේ මැද්‍රි වලට වැඩසටහන් වලට ගෙන්නන්නේ අපි නොමිලේ තමයි ගෙන්නන්නේ මේ අවස්ථාවන් අපිට ලබා දෙනවාට අපි බොහෝමින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ස්තුතියත් එක්ක අපි සූදානම් සමුගෙන යන්නට ඔබ සියලු දෙනාටම අද දවසේ නඳුන් සෙමනෙන් සමුගනෙද්දි අද මේ දවස සුන්දර සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගෙන යනවා ඔබ සියලු දෙනාටම ස්තුතියි.